දහසකුත් නොයෙක් ප්‍රශ්න ගැටලු කරදර බාධක මැද ජීවිතයේ අමිහිරි කටුක බව අත්විඳින දරුවනි. ඔබගේ ගැටලුවලට තවමත් හරියාකාරව විසඳුමක් ලබා ගැනීමට නොහැකි වී සිටීද? දෙස් විදෙස් දහස් ගණන් අසරණු දරුදරියන්ට අති ප්‍රබල ගුරුකම් බල මගින් සත්‍යස් පනා පිට පෙන්වා සියලු දුක් කරදර ගැටලු සඳහා පිහිට වූ මහා මන්ත්‍රාචාර්ය ජේමිස් ගුරුතුමා. විදෙස්ගත දරුවනි, මෙසිරිලකට පමණක් නොව මුහුදෙන් එතරටත් බලපැවැත්වෙන පරිදි විස්මිත යන්ත්‍රමන්ත්‍ර ගුරුකම් තුලින් මා ඔබගේ සියලු ගැටලුවලට පිහිට ලබා දෙමි. ස්ත්‍රී පුරුෂ වශීබන්ධන ග්‍රහබල දුරු කිරීම සඳහා සෙත් සාන්ති සිදු කිරීම, අනවින කොඩිබින හෝනියම් කපා ඉවත් කිරීම, හැරගිය පුද්ගලයන් ගෙන්වා දීම, කළු කුමාර දෝෂ ඉවත් කිරීම, යකුන් යක්ෂණියන් එළවා දැමීම, ඉනාබන්ධන විනාශ කිරීම ආදී ඕනෑම ගුරුකම් කටයුත්තක් විශ්වාසයෙන් කර ගැනීමට දැන්වම තන්න. ඉමෝ වට්සැප් වයිබර් හරහාද සම්බන්ධ විය හැක. මහා මන්ත්‍රාචාර්ය ජේමිස් ගුරුතුමා 076-93-918 හෝ 070-30-87-801. අයිබෝවන්, අද මං ගලන්ට කියලා දෙන්න දැන් ඉතාමත් බලගතු වශීකමක් ගැනයි. ඔයාලගේ ස්වාම්පුර්ෂා භාර්යාව ඔයාලව අත්හැර ගියා නම්, ඔයාලගේ පෙම්බතා පෙම්වතිය ඔයාල ළඟ වෙනද වගේ රැඳින්නේ නැත්තම් ඔයාට පුළුවන් නැවතත් යාව ඔයාගේ වසඟයට ගන්න මේ කෙම මගින්. ඉතින් ඔයා මේ හරියට මේ දේ කරන්න, මේකට කිසිම මන්තරයක් නැහැ. ඉතින් මේක ඔයාගේ හිතේ තියෙන භක්තිය විශ්වාසය තමයි මේකට වැදගත් වෙන්නේ. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ, මේකට දිනයක් තියෙනවා, වෙලාවක් තියෙනවා. ඉතින් මේක කරන්න ඕනේ ඔගොල්ලෝ ඉර බැහැල යන වෙලාවට. ඉර බැහැල යන වෙලාවට ඉර දිහා බලන් තමයි මේ දේ කරන්න ඕනේ. කියන්නේ හවස තමයි මේ දේ කරන්න ඕනේ. ඉර හරියට බැහැල යන හවස තමයි ඔයා මේ දේ කරන්න ඕනේ. ඉතින් මේක කරන වෙලාවේදී භක්තියෙන් කරන්න. ඒ වගේම කියන්න ඕනේ, මේකේ දිනේ තමයි බදාද දවසක ඔයා හවස තමයි මේ දේ කරන්න ඕනේ. බදාද දිනක තමයි මේ දේ කරන්න ඕනේ, ඉර බැහැල යන වෙලාවක. ඉතින් ඉර දිහා බලන් තමයි මේ දේ කරන්න ඕනේ. ඉතින් ඔයාලා මේක කරන වෙලාවේදී ඔගොල්ලෝ ඉතාමත් භක්තියුතු කරොත් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ වසඟයට එයා වාට ගන්න පුළුවන්. ඔයා ළඟට ආයත්‍යව ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ මේ දේ හරියට කළ ප්‍රතිඵල ලබා ගන්න. ඉතින් ඔයගොල්ලන්ට මේකට අවශ්‍ය වෙන දේවල් කියනා ඊට කලින් කියන්න ඕනේ. ඔයගොල්ලෝ මේක කරන වෙලාවේදී ඔයාලඟ කවුරුත් ඉන්න බෑ. ඔයා මේක තනියම තමයි කරන්න ඕනේ. ඉතින් මේක කරන වෙලාවේදී ඔයගොල්ලෝ කිසිම මස්පිලී ජාතියක් කන්නේ නැතුව තමයි මේ දේ කරන්න ඕනේ. ඉතින් ඔබ මා කාන්තාවක් නම් ඔබ මාසික ඔසප් දිනේදී මේ දේ කරන්න එපා. මේක ඒක පහ වුණායින් පසු ආට මේ දේ කරන්න පුළුවන්. ඉතින් ඔයා පිළිම පුද්ගලයෙකු නම් ඔයා කිසිම මත්පැන් ජාතියක් බොන්නේ නැතුව තමයි මේ දේ කරන්න ඕනේ. ඉතින් මේ දේ හරියට කරලා නිවැරදිව කරොත් අනිවාර්යෙන් ඔයාට 100% ප්‍රතිඵල ලැබෙයි. අනිවාර්යෙන් දින 18ක් යන කලින් එයාගේ වසඟයට අනිවාර්යෙන් එනවා. ඉතින් මේ දේ හරියට කරන්න කලින් ඔයාගේ මේකට කිසි මන්ත්‍රයක් නැහැ. ඔයාගේ හිතේ තියෙන භක්තිය විශ්වාසය තමයි මේකට වැදගත් වෙන්නේ. මම ඔයගලන්ට කියන්න මේකට අවශ්‍ය වෙන දේවල්. අපිට මේකට අවශ්‍ය වෙනවා මේ වගේ ගල් තුනක්. මේ වගේ ගල් කැට තුනක් අපිට අවශ්‍ය වෙනවා. මේ ගල් කැට තුනෙන් පුළුවන් ඔයගලන්ට ඔයාලව හැරගිය කෙනාව වාගාවට නැවත ගෙන්න ගන්න, ඔයාට ඔයාව ගණන් ගන්න ඇති කෙනාව ඔයාගේ වසඟයට ගන්න පුළුවන්. ඔයාට මේකෙම මගින් මේ ගල් කැට තුන ඔයාට ප්‍රයෝජනවත් වෙයි මේ දේ කරන්න. ඒ වගේම මොකට මේ කරන විදිහ කියලා දෙන්නම්. මේක කරන්න ඕනේ මේ වගේ ඉස්ලාම් මේ වගේ ගල් දෙක ගන්න ඕනේ. මේ වගේ ගල් දෙකක් අරගෙන මේක ඔයා වගේ අතේ මේ විදිහට අල්ල ගන්න ඕනේ. අතින් මේ විදිහට අල්ලගෙන ඉවර වෙලා අත් දෙකෙන්ම තියෙන්න ඕනේ මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම තියාගෙන තමයි මේක ඔයා ඉර දිහා බලාගෙන, ඉර බැහැල යන වෙලාවට ඉර දිහා බලාගෙන මේක මේ විදිහට කරකවන්න 18 පාරක්. මේ විදිහට 18 පාරක් කරකවන්න. ඉතින් ඔයා කියන්නේ යාගේ නම කී කිය, එයාත් මගේ වෙනවා, එයාත් මන් ළඟට එනවා, මම එයාව වසඟයට ගන්නවා කියලා හිතාගෙන ඔයා මේක යාගේ නම කී කිය ඔයා මේක 18 පාරක් මේක මතුරන්න ඕනේ, මේක කරකවන්න ඕනේ. මේක 18 පාරක් කරකවන්න ඒක කරන්න ඕන. හරියට මිරදියා බලාගෙන එයාගේ නම මතක් කරගෙන මේකව 18 පාරක් මේ විදියට කරකවන්න. මේ විදියට කරකවලා ඉවර වෙලා අර ඉතුරු වෙන තනි ගල් අරගෙන ඔයා අර කරකවපු ගල් දෙක අතර මේ විදියට අරගෙන
අර තනි ගල අරගෙන ඔයා ඒ ගල් දෙක මැද්දෙන් ගල් දෙක මෙහෙම සෙට් කරලා එක උඩින් කියන්නේ ඒ උඩ මැද්දෙන් මේ විදියට තියන්න. මේ ගල තියලා ඔයා හිතන්න එයා ඒත් මේ ගල් දෙක වගේ මල් ළඟට එනවා, මං ආයෙත් යාගෙනවා, එයා මගේ වස්ගියට ගන්නවා මම කියලා හිතාගෙන ඔයා මේ ගල් දෙක තුනම ඔයාගේ අතින් මේ විදියට වහගන්න. මේ විදියට වහලා ඉරදියා බලාගෙන නැවතත් යාගෙනම 14 පාරක් මතුරන්න. එයාගේ නම 14 පාරක් මතුරලා ඉවර වෙලා ඔයා මේ ගල් තුන ඇරලා ඔයා මේ ගල් තුන ගිහිල්ලා ජලයේ ගිලවන්න. ජලයේ ගිල්ලවන්න ඕනේ. මේක ජලයේ ඔයාට ඕනම තැනක ජලයේ ගිල්ලවන්න පුළුවන්. ඔයාට පුළුවන් පොකුණක හරි නැත්නම් ගඟක හරි මුහුදක හරි මොකක් හරි ළිඳක හරි ඔයාට පුළුවන් මේක ගිල්ලවන්න. ඉතින් මේක ගිල්ලවන්න අනිවාර්යෙන් දින 18ක් ඔයා බලන් ඉන්න අනිවාර්යෙන්ම එයා ඔයාගේ වෙනවා. ඉතින් ඔයාගේ වසඟයට ඔයාරව ගන්න පුළුවන්. ඉතින් ඔයා ඉතාමත් භක්තිය විශ්වාසයෙන් ඉන්න අනිවාර්යෙන් ඔයාට ප්‍රතිඵල ලැබෙයි. ඉතින් මං හිතනවා මේක ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වුණා කියලා. ඉතින් ඔයගොල්ලෝ කලින් කව වගේ හැම දෙයක්ම හරියටම කරොත් ඔයගොල්ලන්ට අනිවාර්යෙන් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඉතින් හැම දෙයක්ම ඔයගොල්ලන්ගේ හිතේ තියෙන භක්තිය විශ්වාසය මත තමයි රැඳිලා තියෙන්නේ. ඉතින් මේ දේ හරියට කරලා ප්‍රතිඵල ලබා ගන්න. ඒ වගේම කියන්න ඕනේ ඔයගොල්ලන්ට මම අර කලින් කිව්වා වගේ මේක කරන්න ඕනේ බදාදා දිනක හවස කියන්නේ ඉර බැහැල යන වෙලාවක තමයි මේ දේ කරන්න ඕනේ. ඉතින් හරියට කරන්න කලින් කවගේ කවුරුත් ළඟ ඉන්න බෑ. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ මේක කරා කියලා කාටවත්ම කියන්න බෑ. කවදාවත්ම කාටවත්ම කියන්න බෑ මේක කරා කියලා. ඉතින් යා වගේ වසඟයට ආව වෙලාවට වුණත් ඔයාට මේක කියන්න බෑ. ඉතින් ඕගොල්ලෝ මේක ඔයාලගේ රහසක් විදිහට රැකගෙන ඔව යාගේ වසඟයට ගන්න පුළුවන්. මේක යහපත් දෙයකටම යොදවන්න කියලා මම ඔයගන් ඉල්ලනවා. ඉතින් ඔයගොල්ලෝ මේක හරි ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වුණා කියලා මම හිතනවා. මේ වීඩියෝ එක ඉතින් කියන්න ඕනේ අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් ඔයගොල්ලෝ subscribe කරන්න. එතකොට අපිට පුළුවන් ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙන මේ වගේ වීඩියෝ තවත් ඔයාලා වෙතට ගේන්න. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකේ මොන හරි තේරුණේ නැති දෙයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යයෙන්ම මම ඔයගොල්ලන්ට ඒකට reply දෙනවා. ඉතින් ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් ආව නම් ඔයාලට මේකේ මොකක් හරි තේරුණේ නැත්නම් ඔයගොල්ලන් පහලින් කමෙන්ට් එකක් දාන්න. මම ඔයගොල්ලන්ට ඒකට විසඳුමක් දෙන්නම්. ඉතින් මේ දේ හරියට ඔයගොල්ලෝ කරලා නිවැරදි කරලා ප්‍රතිඵල ලබා ගන්න. ඉතින් අර කලින් කිව්වා වගේම මේකට කිසිම මන්ත්‍රයක් නැහැ. මම ඔයගොල්ලන්ට කලිනුත් කිව්වා මේක කරන්නේ ඔයගොල්ලන්ගේ භක්තිය විශ්වාසය මත. ඉතින් මේ දේ හරියට කරන්න අනිවාර්යෙන් ඔයගොල්ලන්ට ප්‍රතිඵල ලැබෙයි. එයා ඔයාගේ ආයෙත් වෙයි. ඉතින් ඔයාගේ වසඟයට එහි ඉතින් මේක යහපත් දෙයකම යොදවලා ඔයා මේ දේ හරියට කරන්න. ඉතින් නැවතත් අපි මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. හැමෝටම තෙරුවන් සරණයි.